අදත් ඔබේ YouTube channel එකට ආව කොට සතුටින් පිළිගන්න. අද මම මේ වීඩියෝ එක හදාගෙන ඉන්නේ බිල්ඩින් මැටීරියල් එක කොහොමද හදාගන්නේ කියලා. කියන්නේ බිල්ඩින් එක සර්වර් දෙන මැටීරියල් එක මම හදාගන්න කියලා. ඒකට අපි පහේ නෝට්ස් විතරයි. උඹට නැත්තම් කලින් උඹට නැත්තම් මේක ෆේස් ඉන්ටර් කරලා මේක මේකේ තියෙන කිව් එක වෙනස් කරලා මම හදාන්න පුළුවන්. මේක අපි හදාගන්න මැටීරියල් එක හදන්න කොහොමද කියලා මම පෙන්නන්නම්. ඉතින් මම කලින් හදපු මැටීරියල් එක මම එක අයින් කරලා අලුත් මැටීරියල් එකක් දෙන්න. ඒක ඊට පස්සේ අපි කරන්න ඕනේ මික්සර් එකට කට් කරන්න ඕනේ. මෙතන අපිට තියෙන බින්සල් බීස්ට් එක මේකට ඕන වෙන්නේ නැහැ. ටෙස් එක මම කරන්නේ මික්සර් එකක් ඇඩ් කරගන්නවා. මේ මික්සර් ඇඩ් කරගෙන ෂේඩර් සර්වේස් ඊට පස්සේ තව ඩිස්ප්ලේස්මන්ට් එකකුත් ඇඩ් කරනවා. ඩිස්ප්ලේස්මන්ට් එන්නේ ඩිස්ප්ලේස්මන්ට් එක මෙතන ඩිස්ප්ලේස්මන්ට් එකට සෙට් කරනවා. ඊට පස්සේ එතන ඔබ්ජෙක්ට් ස්පේස් කියන එක එහෙම දියන්න. ඊට පස්සේ අපි හදන්න ඕනේ මල්ටිප්ලයි. ගේන මැත් නෝඩ් එක. මැත් නෝඩ් එක ඇඩ් කරගෙන ඒකේ මෙතන දෙන්න ඔපරේෂන් එක මල්ටිප්ලයි. ඊට පස්සේ වැලියු ටු හයි. ඒකම තියාගෙන ඊට පස්සේ වැඩි කරන්න ඕනේ මෙතන මික්සර් එකට තව මික්සර් එක සෙට් කරගන්න ඕනේ අපි. තව මික්සර් එක. මේ තවත් මෙතන ඇඩ් කරගන්නවා. ඉතින් මේක සෙට් කරගන්නේ ෂේඩර් එකට. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන BSD එක ඇඩ් කරගන්න ඕනේ. ඒකට මම එකට කියන්නේ ඩිෆියුස්. ඩිෆියුස් BSD ඇඩ් කරගන්න ඕනේ. BSD එක දැන් ෂේඩර් එකට සෙට් කරගන්න. ඊට පස්සේ ඒ පොඩ්ඩක් මොඩියක් අලු පාටක් වගේ දෙන්න. මේ වගේ අලු පාටක් දෙන්න. ඒ රෆ්නස් එක නම් වැඩි කරගන්නේ. ඊට පස්සේ දෙන්නේ ග්ලාස් BSD එක. ග්ලාස් BSD එක දෙනවා. දෙන්න ඒකේ ෂේඩර් එකට සෙට් කරගන්න. ග්ලොසි BSD එක සෙට් කරගන්න. ග්ලොසි ස්ට් එක BSD ෂේඩර් ගිනියට. ඊට පස්සේ තමයි මේ සෙට් කරගන්න ඕනේ බ්‍රික් ටෙක්ස්චර්. මොකද අපි මේක බිල්ඩින් එකක් විදිහට හදාන්න යන්නේ. ඒකේ ෆැක්ට් කියන එක අපි කලින් සෙට් කරගත්ත මික්සේඩරේ ෆැක්ට් එකට සෙට් කරගන්න ඕනේ. ඒ වගේම ඒකේ අනික් එක මෙතන වැලියු සෙට් කරන්න ඕනේ. අපිට හදාන්න පුළුවන් මේක තව ටිකක් තියෙනවා මේකේ. ඊට පස්සේ කරන්න ඕනේ ඔකට මේකට මැපින් නෝඩ් එකයි ටෙස්ට් කෝඩ් නෝඩ් එකයි ඇඩ් කරගන්න ඕනේ. බටන් තමයි මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මෙතන තියෙන සෙටින් ඔෆ්සෙට් එක දැන්න බින්දුම දෙන්න. දැන් ෆ්‍රීකවන්සි එකත් එකක් දෙන්න. අනිත් ඒවා තෝරන ඕන වෙනස් කරන විදිහ වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ඔකට මේක අවශ්‍ය ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන මම කිව්වා වගේ මැපින් නෝඩ් එකේ ටෙස්ට් කෝඩ් නෝඩ් ඇඩ් කරගන්නේ. ඒකට කෙටිය ඒදිමත් වෙන කන්ට්‍රෝල් ටී ඔබන්න. ඔකට ඒක කරන් කලින් ඔකට ඉස්සලා ඔන් කරන් දෙන්න ඕනේ ඇඩෝන් එකක් තියෙනවා බ්ලෙන්ඩර් වල ඩිෆෝල්ට් එක ඇඩෝන් එකක් නෝඩ් ට්‍රයැංගල් කියලා. ඒක ඇඩ් කරගන්නේ ඔකට මෙතන එඩිට් වලින් ප්‍රෙසන්ස් කියලා මෙනු එක ඇඩ්වාන්ස් කියන එක යන්න. ඒක මෙතන සර්ච් කරන්න නොට් කියලා නොට් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක නොට් මෙතන දෙනවා නොට් ට්‍රයැංගල් කියලා. ඒක මෙතන ඉනේබල් කරගන්න. ඒක ඉනේබල් කරාට පස්සේ තමයි ඔකට මේක එන්න ඕනේ. මෙතක අපි බ්‍රික් ටෙක්ස්චර් කියන එක ක්ලික් කරලා එතන කන්ට්‍රෝල් ටී වන්ට. එතකොට මෙන්න මේ වගේ නොට් ට්‍රයැංගල් එක ක්‍රියාත්මක කළා. මැපින් එකයි ටෙස්ට් කෝණ එකයි ඔටෝම එනවා. ඒක ඊට පස්සේ අපි කරන්න ඕනේ ඕනම් මේ මෙතන ඔබ්ජෙක්ට් එක වෙක්ටර් එක හරවන්නත් පුළුවන්. මෙතන ටයිප් එක මන් දෙනවා වෙක්ටර් කියන එක. ඊට පස්සේ ඕනම් මෙතන රොටේෂන් එක වෙනස් කරගන්න ඕන විදියට මේවා ඕන විදියට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගන්න ඕනේ මේ මේවත් ඕන විදියට වෙනස් කරගන්න. ඩි ලිස්න එක වගේ හැමෙන්න නොයගේ ඕක තමයි. ඉතින් මේක ඉතින් බේසික් ටික ආයෙත් වෙනස් කරන්න තරම් දෙයක් නැහැ. මේකේ ටෝන විදියට දැන් මේක හදලා ඉවරයි. හොඳ රොෆ්නස් එකත් මම අඩු කරොත් එහෙම තවත් බිල්ඩින් එකේ තියෙන ග්ලාස් වල මෙන්න මෙතන යනවා. ඔකට මෙන්න මේ පැත්තත් තුන අපි මෙන්න මේව වෙනස් කළා. මේ පැත්ත තුනත් අපිට හදාන්න පුළුවන්. තව ස්කේල් එක අඩු වැඩි කරලා හදාන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි බිල්ඩින් මැටීරියල් එක හදාගන්නේ. මේ නෝට්ස් පාවිච්චි කරලා තමයි බිල්ඩින් මැටීරියල් හදාගන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් තව මැටීරියල් හදමු. මේ වෙලාවට බොහොම ස්තුතියි.